රූපවල තිබෙන රස ආස්වාදයේ විදලා හිතට හරි හුරුයි, හිතට හරි හුරුයි. ඒ කෙලෙස් ගොඩක් තිබෙනවා. ඒ කෙලෙස් ගොඩේ වැඩියෙන් වැඩියෙන් ඇසුරු කරපෝ කෙලෙස් පින්තූර තිබෙනවා. ඒ කියන්නේ හිතින් හදාගත්ත කෙලෙස් පින්තූර, ඔය හිතින් හදාගත්ත ඒ කෙලෙස් පින්තූර මේ හිත ඉස්සරහට මේ මතුවීම ස්වභාවය. හිතින් අලුතෙන් මෙනෙහි කරන්න යන එකට වඩා මේ පුරුදුවෙන් කිනා ඉස්සරහ මතුවෙනකොට මේ දැනගන්නා ගතිය හෙවත් හිත ඒකත් එක්ක සහසම්බන්ධ වෙනවා. පරණ යාළුවා ඇවිල්ලා හිතින් දැන් එයත් එක්ක ඒ අලුත් ඒ ධර්මයට වඩා ඒ ආපු පුරුදුවෙන් කිනා නිකන් නෙවෙයි එන්නේ, අර හුරු රසය හිතේ ගාවගෙනයි. ඉස්සර වෙලා මීට කලින් දැකලා සංඥා කරගෙන රස ගල්වපු ඒ බින්දුරය මේ හිතට ආපු ගමන්ම පොඩි රසයක් ගාවල දෙනවා, පොඩි රසයක් අපේ හිතේ අතුලල දෙනවා. එතකොට හිත යන්නේ නැහැ, ඒක අතාරින්නෙත් නැහැ. උරු ගතියක් තියෙනවා. හොඳට බලන්න ඕනේ. දැන් ඔය සමහර වෙලාවට ඔබ ටික වේලාවක් භාවනා කරන්නත් ඕනේ. මේ සිතුවිල්ලත් එක පොඩි වේලාවක් ඉඳලා මේක පස්සේ අතහැරලා දාලා මම භාවනාවට යනවා කියලා හිතෙන්නේ බුදු. එහෙම වෙන්න ඕන. භාවනාවක් වටිනවා. ඒක කරගන්න ඕනේ. මේක ලින්ගක් කණ්ඩෝ කියලා හිතනවා. ඉතින් කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ කියපු නිසා, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා, ධර්ම ගෞරවය නිසා ඉතින් භාවනාවට යන්න එපායි. ඒක නිසා නිවන් දකින්නත් කොහොම හරි එපායි. ඒකින්ද කියලා දැන් මේ ආපු රසාස්වාදනීය යම් කිසි රහක් හිතේ ගල්ලපු ගාවපු හිතට පොඩි වින්දනීය ගතියක් ලබා දීපු මේ කෙලෙස් සහගත පාරණ යාළු බින්දුරේ අතෙන් අදාලා දැන් අපි භාවනාවට යන්න යනකොට හිත මේක අතාරිනවා. හිත අතාරිනවා. අතාරින්නේ යුකි හරි දුකි කියලා කනගාටින් අතාරින් නොකර බැරි හින්දා හොඳට බලන්න ඕනේ. හිත චිත්තානුපස්සනා වටිනාකම ආන්නේ එකයි. චිත්තානුපස්සනා තමන්ගේ හිත දන්නවා. හිත කොහොමද සෙල්ලම් කරන්නේ, හිත කොහොමද වැඩ කරන්නේ. ඔය දිහා බලාගෙන ඉන්නකොට මේ ඊය අපි කිව්ව වචනය පරිලාහය කියලා. පරිලාහය කියන්නේ ඔය අතහැරලා දාල යනකොට නිකන් නෙවෙයි යන්නේ. පරිලාහය ටිකක් ගිහිල්ලා අනි කරන්න දෙයක් නැති හින්දා අතහැරියා මිසක නැත්තම් මේ පින්තූරේ අතාරින්නේ නැහැ. ඒ මනසේ පින්තූර මවමවා රහ කර කර විඳලා කෙලෙස් රස විඳින කතිය හිතට හරි හුරුයි. ඒක නිසා හිතවිල්ලක් ආපු ගමන් යන්න නැත්තම් දැනගන්න ඕනේ මෙන්න හිත ගිහිල්ලා මේක රහ විඳිනවා කියලා දැනගන්න ඕනේ. ඒ වගේම මාන්න රහ තිබෙනවා, තණ්හා රහ තිබෙනවා, ද්වේෂෙත් එක්තරා රසක් තිබෙනවා සියලු විදිහට. අනිත් එක දෘෂ්ටි රසයක් තිබෙනවා. එකෙන් වැඩිපුර රහගෙනලා දෙන්නේ මේ රාග සහිත පිතුරු. රාග සහිත තණ්හාවෙන් ගොඩාක්ම අපි සමහර ඒවට තණ්හා කරනවා. හැබැයි වින්දනයකට අපි හැම කෙනාගේම සිතුවිලි, කියන්නේ ඇත්තක පියාගත්තාන් පස්සේ ওই පුඩා ලස්සන රමණීය විදියට හිතුවිලි මවමවා ගිහිල්ලා ඒ වගේ සමහර ඒවා තියෙන සතුට අඩුයි. නමුත් හිතින් හිතන එක අතාරින්න බෑ. සමහර ඒවා තියෙනවා ඒක හරි රහයි, හරි රහයි, හිතන්න රහයි. ඒක නිසා ඒක වැඩි වුණාන් පස්සේ ලෙඩ වෙනවා.
සමාවුට ලෙඩේ නොහිත අතාරින්නව. ඒක නිසා චිත්තාන පස්සනා වැඩීමේදී කරන්නේ සිහිය කියන එක හොඳට අවධානය කරගෙන යොදාගෙන ඉන්නවා. මොකද සිහියයි නුවණයි, සිහියයි නුවණ, සිහිය නුවණ අවධානය ඕන එකක් එන්න ඕන සිතිවිල්ලකට එන්න ආරෙනවා. පන්නන්නේ තරහ වෙන්නේ හිතවිල්ල මේක කෙලෙසයක් කියලා ටට ටට කරේ එළව ගන්න යන්නේ, මේක දේශයක් කියලා එළව ගන්න යන්නේ. ඒ කියන්නේ එළවන්න ගියාන් පස්සේ යන්නේ නැත්නම් ආය පරිලාය තියෙනවා, දමන දමලා තියෙනවා, යන්නේ කින දිය යන්නේ. දේශයක් එනවා, දේශනාවේ තිබෙන්නේ ඒක අයින් කරන්න කියලා. ඒ වුණාට වේදනාවේ තියෙද ඉදිරියට කරන්නේ යන්නේ. ඒක නිසා කරන්නේ මේකෙදී එන ඕනෑම සිතුවිල්ල ආපුවාවේ මම ඒක හඳුනා ගන්නවා එයා ඉන්නේ. ඒක කියනවා යථා ස්වરૂපේ දකින්න කියලා. යථා ස්වરૂපේ දකින්න. ඇතක පියාගෙන පූර්වෝත්තර ග්‍රාහට පස්සේ ඇතක පියාගෙන එන ඕනෑම සිතුවිල්ල රාගයක්ද, තණ්හාවක්ද, ලෝභයක්ද, තරහ ගතියක්ද, නුරුස්නා ස්වરૂපයක්ද, මාන්න ගතියක්ද, විචිකිච්ඡා සැකයක්ද, දුක්සාගත එකක්ද, පරණ පහේ එකක්ද, අලුත් මෑතක එකක්ද, ඊයේ දවස් එකක්ද, ඕන එකක් ආවාවේ ආපු ගමන් තේරුම් ගන්නවා මේ අහවල් මෙන්න දැන් හිතවිල්ල ටිකක් බැඳී ගියා, මේ අහවල් සිතුවිල්ල කියලා තත්කර දැනගන්න. ඊළඟට ඒක නැති වෙලා යනකොට හිතේ පාළු ගතියක් ඇති වෙලා නිකන් පාළුයි, දැන් හිතවිල්ලක් නැහැ. ඔය හිතේ තියෙන එක ස්වરૂපයක් සිහියෙන් ඉන්නකොට සිතුවිලි එන්නේ නැතුව 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 නිකන් පාළු කාමරේ වගේ එකක් වෙලා යනවා. එතකොට නම් එතකොට දැනගන්න ඕනේ සිතුවිල්ලක් නැතුව නිකන් පාළු ගතියෙන් ඉන්න ගතියක් දැන් තියෙන. ඒක නිවැරදි තියෙන. ඒක දැනගන්න. මොකක් හරි දෙයක් හදිස්සියෙන් හරි ආවොත් එහෙම එක්කට හඳුනගන්නා හිතට අරමුණක් ආවා. මේ අහවල් දිහා අහවල් කෙනා ගැන හිතන දැනගන්න සිතුවිල්ල. ඊළඟට භාවනා ප්‍රාර්ථනා සිතුවිලි එනවා. මම මේක හොඳට කරගෙන කරගෙන යන වෙන ආනාපාන සතියක් අද නවත්තනවා. මම මෛත්‍රී භාවනාවට නවත්තන මේක නම් හොඳයි, මේක තමයි කරන්න ඕනේ කියලා ඊට පස්සේ චිත්තානුපස්සනාවට පැතිමක් වැඩිවක් යනවා. ටක්කාර අල්ලගන්න ඕනේ. චිත්තානුපස්සනාවට පැතුම් දෙනවා. මම ඊට පස්සේ හොඳට මේක බලාගෙන මේක හරි හොඳයි එන ඕන සිතුවිල්ල හසුරවන්න පුළුවන්, දැනගන්න පුළුවන්. තරහ සිතුවිලි එනව නැති වෙනවා, ලෝභ සිතුවිලි එනව නැති වෙනවා දැනගන්නවා. එන 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 සිතුවිල්ල දැනගනිමින් 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 පවත්වනවා. හිත හොඳට බලන් හුරු කරගන්න. ආන්න ඒකට කියනවා සිත දිහා දකිනවා, සිත දිහා බලනවා, චිත්තානුපස්සනා. සමහර සිතුවිලි තියෙනවා මේ ඒක දේශයද රාගයද කියලා කිරන්ට තමයි. එච්චර හරියක් යන්නත් ඕනේ නැහැ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. සමහර සිතුවිලි තියෙනවා ඒව ආවම මේක මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ. එතකොට තියෙන්නේ මේ සිතුවිල්ලක් තියෙනවා මේක තේරුම් ගන්න බැහැ. අමක් නෑ, ඔය තේරුම් ගන්න බැරි ලොකු දෙයක්. කෙල්ලක් බලන්න. අරමුණ ගන්න. තේරුම් ගන්න. අපි මේ වැඩේ පූර්වකෘති සිද්ධ කරලා පටන් ගන්න. පටන්ගෙන ටික තුනක් ගිහිල්ලා බලමු වැඩේ කොහොමද උනේ කියලා. එහෙනම් හොඳයි. හොඳයි. එහෙනම් සෑම දිනකටම හොඳ භාවනා සමයක්, මානසිකාර සමයක්, චිත්තානුපස්සනාවක්, භාවනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.